ده بعد عشان اقعد يلا ඔන්න ළමයි අපිත් හම්බන්තොට ආසියාවේ ලොකුම කුරුළු වෙන බලන්න ආවා. ඉතින් මේ පටන් ගත්ත ගමන් රණහංසය තමයි දකින්න හම්බෙන්නේ. අපි නම් හිතන් ආවේ ගොඩක් කුරුළු జాති ඇති කියලා. නමුත් අපි යන කාලේ එහෙම ගොඩාක් කුරුළු නම් හිටියේ නැහැ. නරුණම් කිය ළමයි ගොඩාක් කියන්නේ මම හිතන්නේ 100ක් විතර. ඉතින් මේ විදිහට පටන් ගත්ත තැන ඉඳන් මම චුටි චුටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඔයගොල්ලන්ට පෙන්වන්න අරගෙන ආවා. මේ ඉන්නේ ෆ්ලෙමින්ගෝස් බලන්න කොච්චර ලස්සනද කියලා. අපි දැන් මේ යන්නේ මොනරු ඉන්න පැත්තට ළමයි. බලන බලන අත මොනරු. සුදු මොනරුකුත් හිටියා. මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. වෙලත් එක ගහන්න බැනව නිකන් බලන්න. මන් දැක්ක විශේෂම දේ තමයි මේ ගොඩක් මොනරු අපිත් එක්කම කියන්නේ ඒගොල්ලෝ ඔය කෝගලන්ට පෙවුනට කූඩුවක වගේ ඉන්නවා කියලා. නමුත් එක කොට්ටාසයක් ඉන්නවා මිනිස්සුත් එක්කම ඒගොල්ලෝ අර එකට ඇවිදිනවා. ඔයගලන්ට අර්ථ ගන්න බෑ. නමුත් ඔයගලත් එක්ක එකට ඇවිදිනවා. ඔය ඔයගලන්ට දැන් ඉස්සරහට පෙනෙයි මගෙත් එක්කත් දෙන්නේ කැවිද්දා. මං හස්බන්ඩ් විහිළු කර කර ගියා අපි දෙන්න වගේ ඔන්න දෙන්නේ ඉස්සරහින් යනවා කියලා. මේ ඉන්නේ පැස්බරෙක් වැඩිය පේන්නේ නැහැ. මං අර කිව්වා වගේ අපි යන වෙලාවේ ගොඩක් සත්තු හිටියේ නැහැ. කට්ටිය හරිම ලස්සනයි. මං කිව්වා ඒගොල්ලෝ එළිය අපිත් එක්කම ඇවිදිනවා කියලා. අපිට කිසිම හානියක් කරන්නේ නැහැ. මට කියන්න අමතකුණානේ මේකේ ටිකට් එක වෙන්නේ රුපියල් 1000යි. රුපියල් 1000ක් දීලා ටිකට් එකක් අරගෙන ඕගොල්ලන්ට පුළුවන් කුරුල්ල බලන්න එන්න. අනිත් එක තමයි මෙතනට ආවොත් ඕගොල්ලන්ට කුරුල්ලන්ට කෑම දාන්නත් පුළුවන්. හැබැයි කුරුල්ලන්ට කෑම දානවා නම් එතනට වෙනමම රුපියල් 500ක ටිකට් එකක් ඕගොල්ලෝ ගන්න වෙනවා. ඉන්නතරම ඉන්න අදේ මට ලංකර ගන්න අදේ ලංකර ගන්න කුරුල්ලන්ට විතරන පැති දෙකක් තියෙනවා. එකක් තමයි මේ චූටි කුරුල්ල ඉන්න එක. අනිත් එක තමයි මැකෝ ගිරව් ඉන්න එක. ඉතින් හස්බන්ඩ් මෙතන තෝරගත්තා. බලන්නකො ඉස්සරහට මොකද්ද මෙයාට වෙන වැඩේ කියලා. කලවන්න දන්න හොඳ තවන කුරුල්ල හරි දක්ෂයලු ගාංචු ගලෝලා රත්තරම් බඩු එහෙම ගලෝලා මේ කුරුල්ලන්ට ෆීඩ් කරන්න එන්න. මොකද ඒ සත්තු ඒගොල්ලන්ට තේරෙන්නේ ඒගොල්ලෝ ඉතින් මේක විනෝදයට කරන්නේ.
What's that?